ජාතියක් විනාශ කරන්න හොඳම දේ මත්ද්‍රව්‍ය. ඇමරිකාවේ ගිය අවුරුද්දේ 2018 අවුරුද්දේ විතරක් මරණීය දණ්ඩනය නියම කළා 25 දෙනෙකුට. ඉන්දියාවේ මරණීය දණ්ඩනය තියෙනවා, සිංගප්පූරුවේ මරණීය දණ්ඩනය තියෙනවා, චීනයේ මරණීය දණ්ඩනය තියෙනවා. ලෝකේ රටවල් ගණනාවක මරණීය දණ්ඩනය තිබෙනවා. මම මීට නායකත්වය දෙන්නේ පළවෙනි කාරණේ තමයි මේ රටේ දරුවන් බේර ගන්න. ඊයේ පෙරේදා රටේ හොඟ දෙනෙක් කතා කරන්න පටන් අරන් ගියා. ආණ්ඩුවේ ලොක්කෝ කතා කරනවා, විපක්ෂයේ ලොක්කෝ කතා කරනවා, මැති ඇමතිවරු කතා කරනවා, එන්ජිඕ කාර්යෝ කතා කරනවා, පාර්ලිමේන්තුවේ කතා කරනවා, ජාත්‍යන්තර සංවිධාන කතා කරනවා. දැන් දවස් 3කට කලින් එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා මට රෑ 8ට කතා කළා. කතා කළා මගෙන් ඇහුවා මද්ද්‍රව්‍ය ප්‍රශ්නේ ලංකාවේ උග්‍රයි කියලා ආරංචි මරණීය දණ්ඩනය දෙනවද කියලා මගෙන් ඇහුවා. මම මහලේකම්තුමාට කරුණු පැහැදිලි කෙරුවා. මේක ලොකු ප්‍රශ්නයක්. මට බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ රට විනාශ වෙනකම්. ඒක නිසා මම මේ ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒක නිසා මහලේකම්තුමනි මගේ රට මම බේර ගන්න ඕන. දැඩි දඬුවම් නැතුව මගේ රට හදන්න බෑ. අපරාධකාරීන්ගෙන් පාසල් දරුවොත් එක්ක බේර ගන්න ඕනේ කියලා. මම විවෘතවම කියන්නට ඕන යුරෝපීය යුනියන් එක EU එක කියනවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළොත් GSP සහනය අපිට දෙන්නේ නැහැ කියලා බදු සහනය. ජාත්‍යන්තර සංවිධානයක් වේවා ලෝකේ ඕන රටක් උදව් දෙනවා නම් උදව් දෙන්න. අපි ඊටාම කාරුණිකේ උදව් බලාපොරොත්තු වෙනවා. හැබැයි රටේ ස්වාධීනත්වයට අත ගහන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේ සියලු දෙනාගෙන් මම අහනවා ප්‍රශ්නයක්. මද්ද්‍රව්‍ය නැති කරන්න මර්ධනය කරන්න දීලා තියෙන උදව්ව මොකද්ද කරලා තියෙන වැඩපිළිවෙල මොකක්ද? විපක්ෂයේ බලයේ ඉන්නකොට මද්ද්‍රව්‍ය මර්ධනයට මොනවද කෙරුවේ? මේ මද්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ කියලා කියන්නේ මිනිස් ජීවිතවලට ආදරයක් නැහැ, දරුවන්ට ආදරයක් නැහැ, රටකට ආදරයක් නැහැ. මද්ද්‍රව්‍ය ජාවාරං වලින් එන ආදායම් විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරවලට යනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර විශාල වශයෙන් මුදල් හම්බ කරන්නේ එදා LTTA ප්‍රභාකරන්ලා වගේ මේ නීති විරෝධී මද්ද්‍රව්‍ය වලින්. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල මේ විදිහට ක්‍රියාත්මක කරන්න. මම පැහැදිලිවම කියන්නේ පහුගිය අප්‍රේල් 21 වෙනිදා ත්‍රස්ත ප්‍රහාරය පැහැදිලිවම ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාවාරංකාරීන්ට සම්බන්ධයි කියලායි මම කියන්නේ. කොහෙන් හෝ සම්බන්ධයි.